කොන්ද කැක්කුම කියන එක ජීවිතේ එක්වරක් හෝ පීඩා විඳ නැති කෙනෙක් නම් මේ සමාජයේ හොයාගන්නට බැහැ. බොහෝ වෙලාවට කොන්දේ පහළ කොටස තමයි අපිට වේදනා ලබා දෙන්නේ. මේ කොන්ද කැක්කුම් විවිධ හේතුන් නිසා ඇතිවන්නට පුළුවන්. අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොන්ද කැක්කුම වැඩි කරවන අපේ නරක පුරුදු කිහිපයක් ගැනයි. අංක 1. දුම්පානය. දුම්පානයේදී සිරුරට ඇතුළුවන නිකොටින් මගින් සිරුරේ මාංශපේශීන් කරා යන රුධිර ධාවනය අඩු කරවනවා. එතුලින් මාංශපේශීන් දුර්වල වීමේ අවධානමක්ද දිනනවා. ඒ වගේම අස්ථිවල ශක්තිමත් භාවයට බලපාන කැල්සියම් අවශෝෂණය කර ගැනීමත් මේ සිගරට් බීම මගින් අඩාල කරනවා. සිගරට් බොන වැඩිහිටියන්ට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ අවධානමත් වැඩි. ඉතින් මේ සිගරට් සිරුරේ පෙනහළු දුර්වල කරනවා වගේම කොන්ද අමාරුවලටත් ප්‍රධාන හේතුවක් වෙනවා. අංක 2. අඩි උස පාවහන් පැලඳීම. කාන්තාවන් තමන්ගේ උස වැඩිකර පෙන්වීම සඳහා අඩි උස පාවහන් පැලඳිනවා. එහෙත් එමගින් පාදයේ උකුල් පෙදෙසේ මෙන්ම කොන්දේද මාංශපේශී සහ අස්ථිවිත අනවශ්‍ය පීඩනයක් එල්ල කරනවා. ලංකාව වැනි රටක පෘදු ප්‍රවාහනයේ වැඩි වේලාවක් හිටගෙන ගමන් කරනට සිදුවන යුවතියන්ට අඩි උස සපත්තු පැළඳ සිටීමෙන් අපහසුතාවද වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අත්‍යවශ්‍යම අවස්ථාවක හැරෙන්නට අඩි උස සපත්තු වලින් ඈත්වීම කකුලට වගේම කොන්දි සෞඛ්‍යටත් වඩාත් යෝග්‍ය වෙනවා. අංක 3. වැරදි ආකාරයට බර එසවීම. කිලෝ 10කට වැඩි බරක් එක්වරම කොන්දට දරන්නට සිදුවීම කොන්ද අමාරුව ඇතිවීමට තවත් හේතුවක් වෙන්න පුළුවන්. එක්වරම කොන්ද නමා බර එසවීම කොන්දට දැරීමට අපහසුයි. බර එසවීමේදී නිවැරදි ඉරියව්වේදී කකුල් නවා අදාළ ඉරියව්වෙන් බර එසවීම සිදු කළ යුතුයි. වැරදි ඉරියව් අනුගමනය කිරීමෙන් එක්වරම කොන්ද ආබාධ ඇති නොවුනත් කාලයක් ඒ වැරදි ඉරියව්ව අනුගමනය කිරීමෙන් කොන්ද අමාරුව ඇති වෙන්න පුළුවන්. එසේ වැරදි ඉරියව්වෙන් කොන්දට බරයේදීමේදී කොන්ද ආශ්‍රිත පේශිවල සහ තන්තුවල ඇදීම්ද සිදුවෙනවා. එවිට කොන්ද ආශ්‍රිත මාංශපේශීන් වලට අනවශ්‍ය පීඩාවන් නැතිවි කොන්දේ ආබාධ ඇතිවීමද සිදුවෙන්නට පුළුවන්. අංක 4. බරගෙන අවධානයක් නැතිවීම. සිරුරේ උසට හරියන බර නැතිවීම මගින් දියවැඩියාව අධික රුධිර පීඩන වගේ තත්ත්වයන් වැඩිවන්නට හේතු වෙනවා. ඒ වගේම සිරුරේ ඉනින් ඉහළ බර වැඩිවීම කොන්ද අමාරුව ඇති කරන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා උසට හරියන විදිහට බර පාලනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබේ උසට හරියන ලෙස බර තියෙනවාද කියලා බලාගන්න එක වගේම ඔබේ බර වැඩි නම් ව්‍යායාම සහ ආහාර පාලනයට යොමු වෙලා බර අඩු කරගන්නත් ක්‍රියා කරන්න සිදු වෙනවා. අංක 5. මාංශපේශීන් දුර්වල වීම. කොන්ද අමාරුවලට කොන්ද වගේම උදරයේ දෙසින් තියෙන මාංශපේශීන් වල ශක්තිමත්කමත් බලපානවා. ඒ නිසා මේ කොන්ද අමාරු ගැන සැලකිලිමත් වෙනවා නම් මාංශපේශී ශක්තිමත්ව තබා ගැනීම ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ස්ථූලතාවය නිසා ඉදිරියට එන උදරයේ හේතුවෙන් උදරයේ මාංශපේශින්ද දුර්වල වෙනවා. ඒ වගේම ව්‍යායාම අඩු ඒකාකාරී ජීවන රටාව නිසාත් උදරයේ සහ ඒ ආශ්‍රිත මාංශපේශින් දුර්වල වෙනවා. ඔබේ මාංශපේශින් දුර්වල වෙලා නම් නිසි උපදෙස් අරගෙන ඒ සඳහා ව්‍යායාම කිරීම සිදු කළ යුතු වෙනවා. සාමාන්‍ය පුද්ගලින් නිසි ලෙස උදරයේ දෙසට සහ පාදවලට ව්‍යායාම ලබා ගන්නවා නම් මේ මාංශපේශින් වල දුර්වලතාවයන් මතුවීම අඩු කරගන්න පුළුවන්. ඔන්න අද අපි කිව්ව මෙන්න මේ කරුණු කාරණා තමයි අපිට කොන්ද රුධාව ඇති කරවන අපේ නරක පුරුදු කිහිපය. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නරඹන්න අදම අපේ channel එක subscribe කරගන්න.